සාමාන්‍ය ජනතාව වෙනුවෙන් නිවැරදි තැන හිටගත් සභාපතිවරයෙක් ජනක රත්නායක මහත්මයව ඉවත් කරන්නට රජය කටයුතු කරනවා. අපි බොහොම පැහැදිලිව විපක්ෂයක් හැටියට පාරිභෝගිකය වෙනුවෙන් ඒ රජයේ යෝජනාව පරාජය කරන්නට අපි කටයුතු කරනවා. ඕනම ආයතනයක් ගැටිලා කරන්න බෑ 24 වෙනිදා යෝජනාවට මම නම් පක්ෂව ඡන්ද දෙන්නේ. මොකද මම දේශපාලනඥයෙක් හැටියට හරි දේ පැත්තේ හිටගෙන ඉන්න කෙනෙක්. මේ වැරදි පූර්වාදර්ශය අපි දල්ලෙන් කැඩුවේ නැත්තම් මේ රටේ වැරදි හොයන්න තියෙන ආයතන සියල්ලම පුස්ස බින්ද තත්ත්වයට පත් වෙනවා. කොමිෂන් සභාවක සමාජිකයින් විශාල පිරිසක් ඉදදී එහි එක් පුද්ගලයෙක් එක් මතයකුත් අනිත් සමාජිකයින් වෙනත් මතයකුත් දරනවා නම් ඒ සම්බන්ධයෙන්ුත් මං හිතන්නේ දෙවතාවක් හොයලා බලන්න ඕනේ. වර්තමාන මේ මහජන උපයෝගිතා කොමිෂමේ සභාපතිට විරුද්ධව ගේන ප්‍රධානම තර්කයක් තමයි ඔහු කැබිනට් එකට අවනත නැහැ කියලා. ඇත්තටම කැබිනට් එකට අවනත වෙන ස්වාධීන කොමිෂන් කියලා જાතියක් නැහැ. අපි මේකට විරුද්ධව ඡන්දය දෙනවා. මේක එළියට ආවොත් රජයත් එක්ක අපක්ෂපාතව කරන නිලධාරියෙක් හැටියට නෙමෙයිනේ කටයුතු කළේ. එහෙනම් ඒ වගේ නිලධාරිය තියාගෙන අපිට දුවන්න බෑ. රජයේ මේ යෝජනාව බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේදී එතුමාව ඒ තනතුරෙන් එළවා දැමීමට අත උස්සන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉතාමත් අමාරු වෙනවා. ඊට පස්සේ ජනතාව හමුවේ ඒ තීරණය සාධාරණීකරණය කිව්වා. විදුලි බල ඇමතිගේ තක්කඩි වැඩවලට බාධාවක් වෙනමයි කියලා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිව කණෙන් අල්ලලා එළියට දාන්න තමුන්වහන්සේලා අත උස්සනව නම් හෙට තමුන්වහන්සේලව කණෙන් අල්ලලා එළියට දාන්න අත උස්සන්නේ ඔය කට්ටියම තමයි. පුද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා වගකිව යුතු රාජ්‍ය ආයතන යොදා ගන්න පුද්ගලයන්ට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. උට පාර්ලිමේන්තුවට ඔහු පත් කරපු දේශපාලන අධිකාරීන්ට තමන් සතු නිලයේ පාවිච්චි කරලා එළවලව පහර දෙන්න ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාද අද මාධ්‍ය හමුවක් ඇඳවමින් අදහස් පළ කළා. මහජනතාව කොහොමද වෙනසින් කව වෙනුවෙන්ද? මහජනතාව වෙනුවෙන්. පක්ෂද විපක්ෂද කියන එකේ ප්‍රශ්නේ තියෙන්නේ. මේකේ තියෙන්නේ මේක හරි කවුද වැරදි කවුද? සත්‍ය මොකද අසත්‍ය මොකද කියන අතර ප්‍රශ්නයක් තියෙන්නේ. අපි හිතනවා නම් එහෙම යුනිවර්සල් පවර් එකක් තියෙනවා කියලා හිතමාව අයින් වෙන්නේ නැහැ. මම අයින් වුණත් එහෙම බැරි වෙලාවත් මම කිසිම දේශපාලන කඳුරකට යන්නේ නැහැ. මට තියෙනවා මගේම දේශපාලන මතයක්. ඒ මතය තමයි මේ අවුරුදු 75 තුල සිදු වුණු දේශපාලන ව්‍යාකූල තත්ත්වය නිසා ඇති වුණු ආර්ථික අර්බුදයෙන් රට කොට ගැනීම. දේශපාලන පක්ෂයක් දැන නැහැ කියලා උතුමා කිව්වද දේශපාලන කරනවද? දේශපාලනය කරන්නේ නැතුව රට නැස් ගන්න පුළුවන්. ජනාධිපතිවරයෙක් ආව ඉල්ලන අවස්ථාවක් ගන්නවද උඹ ඉදිරියට දෙනවද? මේ ඉල්ලීම හුඟක් ඇවිල්ලා තියෙනවා මට. ඒ හැම වෙන පුද්ගලයන්ගේ එකම ඉල්ලීම. අපි මොනවා හරි කරන්න ඕනේ කියලා. මම දැන් ඒ සඳහා මම කැපවීමට කිසිම ප්‍රශ්නයක් නැහැ මට.